නවගම ප්‍රදේශයේදී ඒ අත්අඩංගුවේ සිටියදී ඝාතනය වූ ඒ දිනිත් මෙලාන් මාමුල නොහොත් ඌරුජුවා වශයෙන් අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයාගේ ඒ ඝාතනය සහ ඒ සම්බන්ධයෙන් පවතින සහ පැවතුණු තත්ත්ව සම්බන්ධයෙන් මාත දැනුවත් කිරීමටයි අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ. අපි දන්නවා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටතේ සියලුම පුරවැසියන්ට මූලික අයිතිවාසිකම් තියෙනවා. ඒ මූලික අයිතිවාසිකම් කිසි කෙනෙකුට උදුරා ගන්න හෝ යටපත් කරන්න හැකියාවක් නැහැ. එතකොට මේ පුද්ගලයා බන්ධනාගාර ගතව සිට පසුගිය 10වන දින අපමත එළියට එනවා. දැන් ඇත්තටම එළියට එනකොටම මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා පිරිසක්. බොහෝ විට පොලිසිය කියන කියලා තමයි අපිට කියන්න වෙන්නේ. ඒ අනුව මේ පුද්ගලයාව නවගමුව පොලිස් ස්ථානයට රැගෙන විත් ඒ නවගමුව පොලිසියෙන් තවත් ස්ථානයකට කැඳවගෙන යනවා. විමර්ශනයකට කියලා. එතකොට එසේ විමර්ශනයකට කියලා අරන් ගිහලා තමයි මේ ආකාරයේ ඝාතනය වෙන්නේ. එතකොට මෙවැනි ආකාරයේ ඝාතන මෙවැනි නීතියට පිටින් සිදුවෙන ඝාතන පසුගිය කාලේ පුරාම මේ ශ්‍රී ලංකාවේ අපි දැක්කා. ඇත්තටම අපි සංවිධානයක් විදිහට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒක නවත්තන්න. මොකද ලංකාවේ සියලුම පුරවැසියන්ට අයිතිවාසිකමක් තියෙනවා පවතින නීතිමය නීති පද්ධතිය තුල. ඒ කියන්නේ අධිකරණ පද්ධතිය තුලින් තමන්ගේ ගැටලු එහෙම නැත්නම් තමන්ගේ ඒ ආරවුල් निराකරණය කරගන්න. එතකොට එවැනි තත්ත්වයක් තිබියදී එසේ නීතිය පාලනයක් තිබියදී තමයි මේ ආකාරයට මේ පුද්ගලයා ඝාතනය වෙන්නේ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13.4 කියන කොටසේ මූලික අයිතිවාසිකමක් වශයෙන් තියෙනවා නීතියෙන් නියම කරන ආකාරයට මිසක් කිසිම කෙනෙකුට දඬුවම් කිරීමට හෝ නැත්නම් වෙන ආකාරයකට වද හිංසා කිරීමේ අයිතියක් පොලිසිය හෝ වෙනත් කිසිදු රාජ්‍ය අධිකාරියට නැහැ කියලා. එතකොට ඒ වගේමයි ජස්ටිස් මතනේ ශ්‍රේෂ්ඨාධිකරණ විසුරු තුරේ රාජා මැතිතුමා විසින් ලබා දුන්න මූලික අයිතිවාසිකම් නඩුවක් වන තීන්දුවක් වන FR 577/10 කියන නඩුවෙදිත් ඉතාමත් පැහැදිලිව ඒ නියෝගයෙන් ඒ තීන්දුවෙන් කියා සිටියා රාජ්‍ය පාර්ශ්වය යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තොත් ඒ පුද්ගලයාගේ සම්පූර්ණ වගකීම ඒ රාජ්‍ය පාර්ශ්වය දරන්න ඕනේ කියන එක. එතකොට මෙන්න මෙවැනි පසුබිම තුළ තමයි මේ පුද්ගලයා ඝාතනය වෙන්නේ. එතකොට මෙවැනි ඝාතන සිදු වෙනවා කියන්නේ එක පැත්තකින් නීතිය ගැන ජනතාවට තියෙන විශ්වාසය නැති වෙනවා. නීතිය ගැන අනිත් සෙසු සියලු දෙනාටම අවිශ්වාසයක් තමයි ඇති වෙන්නේ. තවදුරටත් අධිකරණ අවශ්‍යද කියන ප්‍රශ්නේ මේ ජන සමාජයේ ඇති වෙනවා. ඒක නිසා යම්කිසි පාලකෙක් හිතනවා නම් මෙවැනි බොහොම ජනප්‍රිය වැඩ මෙවැනි අර සභාව පිනවන්න කරන ආකාරයේ වැඩ කළා මේ රටේ මේ සමාජයේ යහපැවැත්ම එහෙම නැත්නම් මිනිස් මේ සාමය ඇති කරන්න පුළුවන් කියලා මම හිතන්නේ ඒක ඉතාමත් විහිළුවක්. මොකද ඒ වගේමයි අපි කියන්න කැමති ජාතික ආරක්ෂාව ගැන කොච්චර කතා කරත් ජාතික ආරක්ෂාව කියන්නේ මේ එළියේ ඉන්න අයගේ ආරක්ෂාව විතරක් නෙමෙයි. ජාතික ආරක්ෂාව කියන එකට සිරකරුවගේ ආරක්ෂාවත් අයිති. කවුරු හරි සිරකරුවට ජාතික ආරක්ෂාවක් එහෙම නැත්නම් සිරකරුවට ආරක්ෂාවක් නැහැ කියලා කියනවා නම් එතන සියලුම දේවල් එතනින් අවසන් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද එක පැත්තකින් මෙවැනි ඝාතන වලින් දැන් ඇත්තටම ওই පුද්ගලයා එක පැත්තකට සාක්ෂිකාරයෙක්. මොකද තමන් හිටිය නඩුවෙන් තමයි අප ලැබලා තියෙන්නේ. එතකොට මේ නඩුව තවදුරටත් ඉදිරියේ අහන්න නියමිතව තියෙන නඩුවක්. එතකොට කොහොමද මේ අපරාධය එහෙම නැත්නම් මේ වැරද්ද සම්බන්ධයෙන් මේ අධිකරණ ක්‍රියාදාමයේ ඉදිරියට යන්නේ මේ පුද්ගලයා ඝාතනය කිරීමෙන්. එහෙමනම් මේ නීති ආධිපත්‍ය ආරක්ෂා කරන්න නීතියේ පාලනය පවත්වාගෙන යන්න අපි කාටත් අවශ්‍ය වෙලා තියෙනකොට ඒක මිනිසුන්ගේ අයිතිවාසිකමක් විදිහට තියෙනකොට මෙවැනි රාජ්‍ය පාර්ශ්වයේ මැදිහත් වෙලා රාජ්‍ය පාර්ශ්වයේ ආශිර්වාදයෙන් මේ ආකාරයෙන් කටයුතු වෙනවා නම් ඒක ඉතාමත් භයානක තත්ත්වයක්. අපි මුල් කාලයේ මුල් යුගවල මේ ලෝකය ගොඩනැගෙනකොට ඒ දිනුන ඒ වනචාරී ඒ ගෝත්‍රික ඒ පරණ මේ සමාජවල තියෙන හිංසාකාරී පසුබිම තමයි නැවත වතාවක් අවුරුදු ගාණක් ගිහිල්ලා හරි මේ හරහා ඇති වෙන්නේ. ඒක නිසා වහාම මේ සම්බන්ධයෙන් ඒ අවශ්‍ය කටයුතු කරලා මේ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ඒ නීතිය සාධාරණ්‍ය යුක්තිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ පුද්ගලයා කවුද කියන එක මෙතනින් ප්‍රශ්නයක් නැහැ. යම්කිසි කෙනෙක් කියන්න පුළුවන් මේ පුද්ගලයා පාතාලේ සමාජයේ කියලා. නමුත් පාතාලේ සමාජිකෙකුටත් පාතාලේ සමාජිකෙක් වුණත්
ඔය විදිහට දඬුවම් දෙන්න බෑ කිසිම විදිහකට ඒක අනුමත කරන්න බෑ ඒ හින්දා අපි බොහොම ජනප්‍රියවාදී විදිහට මේ පාලකයෝ තෝරන මේ පොලිසිය තෝරන සමහර දේවල් එක්ක අපි ඒකට විරෝධය දක්වන්න ඕනේ මොකද නීතියේ තියෙන ක්‍රියාදාමය තුලින් තමයි කෙනෙක් වැරදිකාරය කරන්න ඕනේ නීතියේ තියෙන ක්‍රියාදාමය තුලින් තමයි කෙනෙක් කෙනෙකුට දඬුවම් දෙන්න ඕනේ එතකොට මේ සිද්ධියත් එක්ක නැවත වතාවක් මුළු ජන සමාජයම අනාරක්ෂිත තත්ත්වයකට පත් වෙනවා කියන එක තමයි අපිට පේන්නේ මොකද අනිත් අතට ජීවත් වෙලා ඉන්න අයට ප්‍රශ්නයක් තියෙනවා අපිටත් මේ නීතියද ක්‍රියාත්මක වෙන්නේ කියලා මේක ඉතාමත් භයානක තත්ත්වයක් මේ විදිහට නම් මේ සමාජයේ මේ ජන සමාජය හදන්න හදන්නේ එහෙම නැත්නම් මේ ජන සමාජය ඉදිරියට යන්න පාලකයෝ කටයුතු කරන්නේ මහා විනාශයක් කියන එක තමයි අපිට සිරකරුවයි තුසසිරකේ මේ කමිටුව විදිහට කියා සිටින්න වෙන්නේ කොහොම නමුත් අපි පහුගිය කාලේ මම හිතන්නේ මුළු ඔබතුමන්ලා දන්නවා ඇති මේ මදුස් කියන ඒ තැනත්තා ඔය ආකාරයටම පොලිසිය යම්කිසි තැනකට එක්කන් ගිහිල්ලා ඒ ඇති වෙච්ච කටයුත්තක් නිසා මිය ගියා කියලා කියපු ඒ ඒ සිද්ධියටත් අපි මානවික කොමිසමට පැමිණිල්ලක් දාලා තිනවා මේ වෙනකොට නමුත් ඒ වෙනුනොත් කිසිදු ප්‍රතිචාරයක් මේ රාජ්‍ය පැත්තෙන් ලැබෙන්නේ නැහැ මොකද මේවා ඔක්කොම එක පැත්තකින් මේවා මේ ප්‍රබන්ධ මේවා මේවා චිත්‍රපටි වගේ දේවල් තමයි තියෙන්නේ නමුත් මේ මේ ආකාරයට වැඩ කිරීම අපිට කොයි විදිහකටවත් අනුමත කරන්න බෑ වගකීතු රජයක් විදිහට වගකීතු ආණ්ඩුවක් විදිහට වගකීතු පොලිසියක් විදිහට මේ විදිහට කරනවා නම් ඒකට අපිට එකඟ වෙන්න බෑ මොකද යම් පුද්ගලයෝ තමන් ඊළඟ තමන්ගේ උසස් වීම ලබා ගන්න මේ වගේ දේවල් කරනවා නම් අපිට ඒවට එකඟ වෙන්න බෑ එතකොට සිරකරුවයිතු වශයෙන් සිරකේ මේ කමිටු විදිහට අපේ දැඩි විරෝධය පළ කරනවා ඒ වගේම අපි ඉදිරියේ මේ අපරාධය සම්බන්ධයෙන් ඒ අගතියටපත් පාර්ශවයටත් අවසානයේ ඒ හරහා මේ රටේ පුරවැසියන්ට බොහොම හිංසාවෙන් තොර සමාජයක් එහෙම නැත්නම් නීතිය සාධාරණ ක්‍රියාත්මක කරන සමාජයක් වෙනින් අවශ්‍ය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියන මයි කතාව අවසන් කරනවා. එතකොට කොහොමද මේ අපරාධය එහෙම නැත්නම් ඒ වැරද්ද සම්බන්ධයෙන් ඒ අධිකරණ ක්‍රියාදාම ඉදිරියට යන්නේ මේ පුද්ගලයා ඝාතනය කිරීමෙන්. එහෙමනම් මේ නීති ආධිපත්‍ය ආරක්ෂා කරන්න නීතියේ පාලනය පවත්වාගෙන යන්න අපි කාටත් අවශ්‍ය වෙලා තියෙනකොට ඒක මිනිසුන්ගේ අයිතිවාසිකමක් විදිහට තියෙනකොට මෙවැනි රාජ්‍ය පාර්ශවයේ මැදිහත් වෙලා රාජ්‍ය පාර්ශවයේ ආශිර්වාදයෙන් මේ ආකාරයෙන් කටයුතු වෙනවා නම් ඒක ඉතාමත් භයානක තත්ත්වයක් අපි මුල් කාලයේ මුල් යුගවල මේ ලෝකය ගොඩනැගෙනකොට ඒ දිනුන ඒ වනචාරී ඒ ගෝත්‍රික ඒ පරණ මේ සමාජවල තියෙන ඒ තියෙන හිංසාකාරී පසුබිම තමයි නැවත වතාවක් අවුරුදු ගාණක් ගිහිල්ලා හරි මේ හරහා ඇති වෙන්නේ. ඒක නිසා වහාම මේ සම්බන්ධයෙන් ඒ අවශ්‍ය කටයුතු කරලා මේ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ඒ නීතිය සාධාරණ්‍ය යුක්තිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ පුද්ගලයා කවුද කියන එක මෙතනින් ප්‍රශ්නයක් නැහැ. යම්කිසි කෙනෙක් කියන්න පුළුවන් මේ පුද්ගලයා පාතාලේ සමාජික කියලා. නමුත් පාතාලේ සමාජිකෙකුටත් පාතාලේ සමාජිකෙක් වුණත් ඔය විදිහට දඬුවම් දෙන්න බෑ. කිසිම විදිහකට ඒක අනුමත කරන්න බෑ. ඒ හින්දා අපි බොහොම ජනප්‍රියවාදී විදිහට මේ පාලකයෝ තෝරන මේ පොලිසිය තෝරන සමහර දේවල් එක්ක අපි ඒකට විරෝධය දක්වන්න ඕනේ. මොකද නීතියේ තියෙන ක්‍රියාදාමය තුලින් තමයි කෙනෙක් වැරදිකාරය කරන්න ඕනේ. නීතියේ තියෙන ක්‍රියාදාමය තුලින් තමයි කෙනෙක් කෙනෙකුට දඬුවම් දෙන්න ඕනේ. එතකොට මේ සිද්ධියත් එක්ක නැවත වතාවක් මුළු ජන සමාජයම අනාරක්ෂිත තත්ත්වයකට පත් වෙනවා කියන එක තමයි අපිට පේන්නේ. මොකද අනිත් අතට ජීවත් වෙලා ඉන්න අයට ප්‍රශ්නයක් තියෙනවා අපිටත් මේ නීතියද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේක ඉතාමත් භයානක තත්ත්වයක්. මේ විදිහට නම් මේ සමාජයේ මේ ජන සමාජය හදන්න හදන්නේ එහෙම නැත්නම් මේ ජන සමාජය ඉදිරියට යන්න පාලකයෝ කටයුතු කරන්නේ මහා විනාශයක් කියන එක තමයි අපිට සිරකරුවයි තුසසිරකේ මේ කමිටුව විදිහට කියා සිටින්න වෙන්නේ. කොහොම නමුත් අපි පහුගිය කාලේ මම හිතන්නේ මුළු ඔබතුමන්ලා දන්නවා ඇති මේ මදුස් කියන ඒ තැනත්තා ඔය ආකාරයටම පොලිසිය යම්කිසි තැනකට එක්කන් ගිහිල්ලා ඒ ඇති වෙච්ච කටයුත්තක් නිසා මිය ගියා කියලා කියපු ඒ සිද්ධියටත් අපි මානවික කොමිසමට පැමිණිල්ලක් දාලා තිනවා මේ වෙනකොට නමුත් ඒ වෙනුනොත් කිසිදු ප්‍රතිචාරයක් මේ රාජ්‍ය පැත්තෙන් ලැබෙන්නේ නැහැ මොකද මේවා ඔක්කොම
එක පැත්තකින් මේවා මේ ප්‍රබන්ධ මේවා මේවා චිත්‍රපටි වගේ දේවල් තමයි තියෙන්නේ නමුත් මේ මේ ආකාරයට වැඩ කිරීම අපිට කොයි විදිහකටවත් අනුමත කරන්න බෑ